සුබදාසක් මගේ යාළුවනේ අද මම ඔයාලට අදත් මම කියලා දෙනවා මික්ස් ලැටියුස් සලාඩ් එකක් හදාගන්න කොහොමද කියලා. අපි මේකට අපි අපයෝජ කරන්නේ ඉතාලියන් රිසින් එකක්. මම ඔයාලට හදලා දෙන්නම්. අපි හදලා පින්නන්න. මම මේකට අවශ්‍ය කරන ලැටියුස් වලට කැමති ලැටියුස් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. මම යූස් කරන්නේ බේබි ලැටියුස් ස්පින් බේබි ස්පිනච් ලැටියුස් එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ අබකොළ. අබකොළ අපි මෙහි කියනවා රොකට් ලැටියුස් කියලා. ඉතින් ඒ ඒවට කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා රොකට් ලැටියුස් කියලා. දැන් ඒ ලැටියුස් එකයි එතකොට මම මේක යූස් කරන ඔයාලට කැමති ටොමැටෝයක් යූස් කරන්න පුළුවන්. මම යූස් කරන්නේ තේරි ටොමැටෝ. එතකොට රතු කැබේජ් එක ඔයාලා දන්නවා රතු ගෝවා එක රතුපට ගෝවා. මේවා වෙළඳපළේ ඔයාලට මේ වගේ මේ විදියටම හදාගෙන කන්න කැමති නම් මේ විදියට මේ රස මේ සලඩේ මේ විදියට රස බලන්න නම් ඔයාලට මාකට් එකේ මේ වඩු ගන්නම් වෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම මම හැමදාම කියනවා සුපිරි කෑම එකක් රසවත් ගුණවත් කෑම එකක් කන්න නම් අනිවාර්යෙන් ඔයාලා පොඩි වියදමක් දරන්න ඕනේ. ඒ ඇයි අපිට ඕනේ හෙල්ති අපිට ඕනේ හෙල්ති ෆුඩ් එකක් අපිට නිතරම ලබා ගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන ප්‍රෝටීන්තාවය ඛනිජ ලවණතාවය ඉතාමත් අනර්ගයි. ඉතින් ඒ නිසා මම ඔයාලට හැමදාම කියනවා රැඳි ඉන්න මගේ YouTube channel එක subscribe කරන්න like එකක් දාන්න. ඉදිරියේ නැවත ගුණාත්මක ගුණාත්මක වීඩියෝ මම ඔයාලට ගෙනල්ලා දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ ingredient මොනවද කියලා. මේ තියෙන්නේ අබකොළ. මේකට කියනවා rocket lettuce කියලා. හරිද? එතකොට මේ මම යූස් මේකට chary tomato. chary tomato වල දන්නවා පොඩි හී පොඩි තම්තම් තක්කාලි එක. එතකොට මේ රතුපාට රැඩියස් එක. රැඩියස් කියන ඉංග්‍රීසියෙන් මේකට කියන රතුපාට පොඩි රාබු වර්ගයක් මේක. වෙනද මොලේ මේක වාට ලබා ගන්න පුළුවන්. ඉතාමත්ම ගුණදායක මේ vegetable වර්ගයක් මේක. ඒකමත් මේක තමයි මම අනිත් භාවිත කරන ලෙටියුස් එක. මේක baby spinach කියලා කියන ඉංග්‍රීසියෙන්. මේ cucumber එක, මේ පිපිඤ්ඤා, මේ පිපිඤ්ඤා වර්ගයක්. ඔකම දන්නවා මේක. මම පැහැදිලි කරන්නේ මේ දන්නේ නැති කට්ටියට මේ ලංකාවේ සමහරට ලබා ගන්න අවස්ථාවක් නම් අපේ ලංකාවේ භාවිතා කරන පිපිඤ්ඤා එක මේකට භාවිත කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේකට බෙල් පෙපර් වගේ කැමතියක් භාවිත කරන මේ මාළු මිරිස් වර්ගයක් මාළු මිරිස් පැමිණි එකට අයිති වෙන්නේ මේක. එතකොට මේ ග්‍රීන් බෙල් පෙපර් කියලා කියනවා yellow bell pepper කියලා කියනවා. එතකොට මේ තියෙන්නේ රතුපාට කැබිච් එක. හරිද? මේක රතුපාට ගෝවා එක. මේකෙන් පොඩ්ඩක් අපි මේකට මේ සලාඩ් එකට දානවා. ඉතින් මේ ටික තමයි අපි මේ සලාඩ් එකට යොදා ගන්න ඉන්ග්‍රීඩියන්ට් ටික. එතකොට මේකට යන ඩ්‍රෙසින් එක තමයි මම ඔයාලට වෙලාව පෙන්නන්න. මස්ටර්ඩ් ටීස්පූන් එකක් ගන්න ඕනේ. හරිද? දෙහි දෙකක යූස් ජූස් ඕනේ අපිට. බ්ලැක් පෙපර් පවුඩර් ටීස්පූන් භාගයක් ඕනේ. ඔබල දන්නවද බැසිල් ලියුස් එක? බැසිල් මේකට මට සිංහලින් හඳුන්වන්න අමාරුයි. මේ බැසිල් කියන එක පිළිතුරුලේ තියනවා ගන්න. ඉතාලියේ වගේ රටවල් වල ඉතාමත්ම මේ පැස්ත වලට යූස් කරන ගොඩක්ම ගුණදායක හර්බ්ස් වර්ගය කාරිම රසයි මොයන. එතකොට මේ තියෙන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් මේකට සත්‍යත වශයෙන්ම ඔලිපේර ඔලිව් ඔයිල් තමයි මේ සලාඩ් වලට අපි යොදා ගන්න ඕනේ. එතකොට මේකට අවශ්‍ය කරනවා ගාර්ලික් ක්ලොත් ගාමේ සුදු ලුණු විකි හතරක් විතර. මේ මම යූස් කරන විනිගර් වයිට් විනිගර් වලට මේ යූස් කරන මිදි යූස් විනිගර් එක. ඉතින් ඔයාලට ඕන කැමති යූස් මේ ඩ්‍රෙසින් එකට මේ ඩ්‍රෙසින් එකට කැමති විනිගර් වර්ගයක් ඔයාලට යූස් කරන්න පුළුවන්. එතකොට සෝල්ට් ලුණු ප්‍රමාණයක් මේක තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් අපි ඩ්‍රෙසින් එක හදන්න ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නම් සලාඩ් එක හදන විදිය බලමු. බෙල් පෙපර් එක ඔකේ අපි බෙල් පෙපර් එක මේ දවස් තුනක් මේ කැටලොග් එකේ ඇහැ ටික මෙහම අයින් කර ගන්න ඕනේ. ඔගොල්ලෝ කැමති විදිහට මේක කපන්න පුළුවන්. හරි. ඉතින් මම මේ විදිහට මේකට කියනවා ජුලියන් කපනවා කියලා. මේ විදිහට මම කපනවා. මේ විදිහට කපා ගන්නවා. ඔයගොල්ලෝ කැමති ඩිසයින් එකකට ඔයගොල්ලෝ කැමති විදිහට මේක කපන්න ඕන. Thank you.
ඔගොල්ලෝ කැමති නම් මගේ කොළපාට එක කැමති නැත්නම් මේක සුද්ධ ක්ලීන් කරලා ගන්න පුළුවන්. නමුත් මේ කොළපාට එක තමයි මේ මේ පිපිඤ්ඤ වර්ගයේ කොළපාට පොත්තත් එක තමයි මේක ගොඩක්ම යූස් කරන කැමති මේ රස මුණාතම බය වැඩි වෙන්නේ. රැඩිෂ් කියලා මේක රාබු වර්ගයක්. පස්සේ මේ ලැටියුස් එක එකතු කරන එකට බේබි ලැටියුස් එක දැන් අපි දැන් හැමදේම කපාගෙන ඉවරයි. අවශ්‍ය නම් ලුණු පොඩ්ඩක් මේකට යූස් කරන්න පුළුවන්. මම මේකට ලුණු දාන්නේ නැහැ. කැමති කෙනෙක් කැමති ලුණු කැමති ලුණු වයිට් ටොනින් වගේ දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් දාන්න ඕනේ. ඉතින් හරි. දැන් අපි සැලඩ් එකේ අවශ්‍ය කරන ප්‍රමාණය කපලා ඉවරයි. දැන් අපි බලමු ඩ්‍රෙසින් එක හදාගන්නේ කොහොමද කියලා. ඕකේ දැන් අපි බලමු ඩ්‍රෙසින් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා අපි මේ මස්ටර්ඩ් ටික මේකට දාගන්න. මස්ටර්ඩ් ක්‍රීම් එක අබ ක්‍රීම් එක දාගන්න. ඊට පස්සේ ඔලිව් ඔයිල්, ලෙමන් ජූස්, මම දෙහි ක්‍රීම් ටික දාති මේකට ගත්තා. අපිට මේකට වතුර 3 ස්පූන් අතර අවශ්‍ය කරනවා. මම මේකට යූස් කරන තව මීපෙණි 3 ස්පූන් දෙකක්. ତରେ ප්‍රසින්නිකේ රස ආර ලිහි වල තියෙන අඹුල් ගතිය පොඩ්ඩක් අයින් වෙලා යනවා. මේ වෙනික ටික සුදු ලුණු ටික මේ විතර චොප් කරලා දාගන්න. මේ තියන්නේ අර මං කියව බැසිල් යූස් ටික, බැසිල් කොළ මේ මං චොප් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු මේ විදිහට එකතු කරගන්න. දැන් මේ වගේ මික්සර් එකකින් ඔයාල මේක මේ විදිහට මේ ඩ්‍රෙසින් එක ඔයාලට බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම දවස් 3ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ගෙදර තියෙන හදන සැලඩ් එකට හැමදාම යූස් කරන්නේ ලුණු කුඩු ටික ගම්මිරි කුඩු පොඩ්ඩක් දෙයි. මෙයාගේ ඩ්‍රෙසින් එක හදලා බලන්න. හදලා කාලා බලන්න. ඉතින් රස බලන්න. එහෙමනම් හම්බෙමු නැවතත් අලුත් වීඩියෝ එකකින්. ඉතින් සුබ දවසක් ඔයාලට. මේ තියෙන ඩ්‍රෙසින් එක, මේ තියෙන සලාඩ් එක මම ඔයාලට මේක ප්ලේට් එකේ කොහමද දාන්නේ කියලා මම බෝල් එකට දානකොට මම ඔයාලට පෙන්නන්න කොහොමද මේක මේ කරන්නේ කියලා. හරිද? ඉතින් අපි බලමු නැවතත් හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. සබ්ස්ක්‍රයිබ් කරන්න, අමතක කරන්න එපා, ලයික් කරන්න. අලුත් අලුත් වීඩියෝ වලට තවත් ඔබ මාත් එක්ක රැඳී ඉන්න. ඉතින් එහෙනම් සුබ දවසක් යාළුවනි ඔයාලට.